අධිකරණ තීන්දුව අනුව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අවධාරණය කරයි. ඉදිරි මහමැතිවරණය අතිවිශාල ජනවරමකින් ජයගන්නා බවට හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශය. ගල්කිස්සේ මෝටර් රථ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට. නව නායකත්වයක් සමග එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගමන් කරන බව එහි නායකයෝ පවසති. නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ හඬපට හොංකොක්හිදී පරීක්ෂාවට. ගිනියවි අටක් සමග දෙදෙනෙක් බේරුවලදී අත්අඩංගුවට ගෙනති. මෙවර ලෝක රූරජන කිරුල මෙක්සිකෝවට. Vanessa de Leon from Mexico, who is Miss World. මුලින්ම දේශීය වාත. අධිකරණ තීන්දුව කුමක් වත් එය ගෞරවයෙන් පිළිගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. ඒ අනුව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව පොළොන්නරුවේ අද පැවති වැඩසටහනකට එක්වීමෙන් ජනාධිපතිතුමා කියා සිටියේය. අද රටේ ඇති වෙලා තිබෙන දේශපාලන අර්බුදය මේ දේශපාලන පක්ෂ අතරේ ප්‍රශ්නයක් නොවේ. මෙය මම සහ රනිල් වික්‍රමසිංහ මහතා අතරේ පවතින ප්‍රශ්නයක් නොවේ. මෙය ස්වදේශිකවාදය සහ විජාතීන්ගේ විදේශ දර්ශනත් එක්ක ගැටෙන ගැටුමක එක්තරා අවස්ථාවක්. ජාතිකත්වයේ සමග අපේකම් අපේ උරුමකම් සමග අපි ලෝකේ තවත් විජාතික බලවේග වලට යට වෙන්නේ නැතුව, විදේශීය තර්ජන වලට යට වෙන්නේ නැතුව, ස්වාධීනව ස්වශක්තියෙන් රටක් විදිහට ස්වදේශිකවාදය තුළ ගොඩනැගිය යුතුයි කියන දර්ශනය මම ක්‍රියාත්මක කරන විට ඒට අභියෝග වී තිබෙන්නේ විදේශීය විජාතික බලවේග. ඒ ගැටුමයි මෙතන තිබෙන්නේ. මේක පැහැදිලිව කරුණා කළා මේ රටේ සෑම කෙනෙක්ම තේරුම් ගන්නට ඕන. මේට අවුරුදු 70කට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබපු අපි ස්වාධීන රටක් විදිහට ඉදිරියට යන්න උත්සාහයේදී ඒ පරණ අධිරාජ්‍යවාදී සෙවණැලි අපිට අද බාධාවන් කරනවා. ඒවා අපි තේරුම් ගත යුතු වෙනවා. මේ දේශපාලන අර්බුදයේ කොතරම් ගියාද කියනවනම් දුර අද සියල්ල අධිකරණයේ දෙස බලාගෙන සිටිනවා. අධිකරණයේ තීන්දුව ලැබෙනකම් අද අගමැතිවරේ එක්සත් ඇමති මණ්ඩලයක් තිබුණත් ඒවායේ ක්‍රියාකාරීත්වය නැවතිලා තිබෙනවා. රටේ තනි පුජ්‍යලයක් විදිහට ජනාධිපතිවරයාට පාලනය ව්‍යවස්ථානුකූලව මේ වන විට ලබා දීලා තිබෙනවා. මම එය කිසිසේත්ම සතුටු වෙන කාරණයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළ යුතු රටක තනි පුජ්‍යලයකගේ පාලනයක් රටට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන්ම ගෙවී ගිය දින කීපයේ අගමැතිවරයාගේ සහ ඇමති මණ්ඩලයක ක්‍රියාකාරීත්වය නොමැතිව මම ඉතාමත් වගකීමෙන්, ඉතාමත් පරිස්සමෙන්, ඉතාමත් ඉවසීමෙන් මේ කටයුතු කරගෙන යන්නේ. මම විශ්වාස කරනවා අපේ අධිකරණය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න, රටේ ආර්ථික සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට යන්න, රටේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් වෙන්න, විශේෂයෙන්ම වර්ෂ අවසානයේ තිබෙන අයවැය යෝජනා සම්මත වෙන්න, ගත යුතු ආර්ථික තීන්දුව තීරණ රාශියක් ගන්න තිබෙන නිසා අධිකරණයේ නඩු තීන්දුව තීරණ ඉක්මනට ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. අධිකරණයේ තීන්දුව මොන ආකාරයෙන් දුන්නත් ඒ ඕනෑම තීන්දුවක් මම ගෞරවයෙන් බාර ගන්නවා. ඒ තීන්දුව අනුව ගත යුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නවා. පිබිදුමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ රංගශාලාවේදී පැවැත්වෙන රුපියල් 29 කෝටියක උපකරණ ප්‍රතිලාභින් 4500ක් සඳහා සංකේතාත්මකව බෙදා දීම ජනාධිපතිතුමා අතින් සිදු විය. අපේ අතිගරු ජනාධිපතිතුමා මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න කාලේ ඉඳන් අපේ දිස්ත්‍රික්කයට විශාල සේවාවක් කරා. වාද ජනාධිපති හැටියටත් මුළු දිස්ත්‍රික්කයම විශාල සංවර්ධනයක් කරලා තියෙනවා. ඒ වගේම රටේ සංවර්ධනයක් අපට පේනවා. මුළු රටම විශාල සම්පතක් තමයි අපේ ජනාධිපතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය. දියවඩනිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එතුමා උණුසුම් මන්දමින් පිළිගනු ලැබීය. කිරන්ති රාජපක්ෂ මැතිනිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්තේ, මහනුවර හිටපු නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හාරිස් පත්තූර් ප්‍රධාන සංවිධායක ගුණතිලක රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. හලෝ
විශාල සාන රාශියක් දෙන්න බලාගෙන හිටියා. ගෑස් එතකොට වී මිල වැඩි කරන්න සාතික මිල අනිකුත් බදු සාන ලබා දෙන වැඩපිළිවෙලක අපි සාකච්ඡා කරමින් හිටියේ මේ ගිය කැබිනට් එකේ. ඒත් ඒවා ඔක්කොම ජනතාවට අහිමි වුණා. රනිල් කිසි මහත්තයා පාර්ශවයේ කියන නිසා ඒගොල්ලෝ ලබන සජීවනෝඩ ඒගොල්ලෝ ලැබුණේ පෙන්නලා ඒගොල්ලෝ අගමැති පළමු ඉතින් අගමැති නම් ගන්න හැටි බලමුකෝ. ඉතින් අපි දෙකෙන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න කිව්වොත් සල්ලාට පුළුවන්ද ඒකේ ඉතා ඉහළින් ජයග්‍රහණය කරනවා. මේ රටේ ජනතාවට මේ විඳපු දුක ඇති අවුරුදු තුනක් මම සාහන ටික දුන්නම ඉතින් සමහරුන්ට නම් මගේ සාහන මේ සම්දර්ශන කියලා. මො සම්දර්ශන නෙවෙයි මේ අවංකව රුපියල් 20ක් අඩු කරනවා කියන්නේ පොඩි වැඩක්ද? තවත් අඩු කරන්න පුළුවන් අවස්ථාවක් આવොත් අපි අඩු කරමු. සර් මේ අවස්ථාවේ රටේ ජනතාවට කරපන්න. මම කියන්නේ මේ අවස්ථාවේ ජනතාව අපිට සහයෝගය දෙන්න ඕන පැහැදිලිව මේක ඉදිරියට ගෙනියන්න. ජනතාවට බරක් බට වෙන්නේ නැත්තේ අපි විතරයි. මුළු රටේම සම්පත් විකුණගෙන යනවා. මොකද ඉතුරු වෙන්නේ ජනතාවට. දැන් කියනෝනේ එක්සත් ජාතික පක්ෂය දැන් මේ සිද්ධියෙන් බොහොම අවදි වෙලා. එයාලා මෙච්චර කලක් රට විකුණනකොට, සම්පත් විකුණනකොට, වරාය විකුණනකොට, අනිත් සම්පත් විකුණනකොට, තිරිකුණාමලේ විකුණනකොට, බදු බර වැඩි කරනකොට ජනතාවට කායි UMP එක නිදි. රනිල් වික්‍රමසිංහට මොකක් හරි රිදුනම කොන්න නැගිටලා දැන් UMP. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරසිංහ මහත්තයා කියනවා සරුයි රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කරා කියලා. ඔයව රහස් සාකච්ඡා කළා නෑ. ප්‍රසිද්ධිය තමයි කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ කතා කරන්නේ රහස් සාකච්ඡාවක්. ගල්කිස්ස ප්‍රදේශයේදී වී මන්ත්‍රිය දුරකු පැදවූ මෝටර රථයක ගැටීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊයේ මධ්‍යම රාත්‍රියේ ස්ථාන දෙකකදී අනතුරු සිදුව තිබේ. ගල්කිස්ස අධිකරණයේ අසලදී පළමු අනතුරු සිදුව ඇත. කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය කළ මෝටර රථයක් මාර්ගයේ ගමන්ගත් පුද්ගලින් දෙදෙනෙකුගේ ගැටීමෙන් අයෙකු මිය ගිය බව පොලිසිය පවසයි. එම අනතුරින් පසු නොනවත්වා ධාවනය කළ මෝටර් රථය රත්මලාන ඉන්ධන පිරවුම් හල අසලදී තවත් මෝටර් රථයක සහ යතුරු පැදි දෙකක ගැටී තිබේ. එම අනතුරින් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයේ රීදුරු සහ එක් යතුරු පැදි කරුවෙකු ජීවිතක්ෂයට පත්විය. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 18 වෘදී ඩිල්ෂාන් කුමාර එදිරිසිංහ, දෙහිවල පඤ්ඤාලෝක මාවතේ පදිංචිව සිටි 54 වෘදි මොහමඩ් ගෞෆ්, මොහමඩ් රිස්වාන් සහ දෙහිවල පෙරකුම්බා මාවතේ පදිංචිව සිටි 21 වෘදි සප්‍රස් කාදර් යන අය මෙසේ මියගොස් තිබේ. ඔවුන්ගේ සිරුරු පවුලේ ඥාතීන්ට බාර දී ඇත. අනුකූපත තමයි එතන මින්දගෙන මට කතා කරලා තිබුණේ. අපේක්ෂිත මෙල මේ තාත්තට සීයේ නැමට පොඩි එකන සීයේ නැ එක්මන්ටෙන්නේ කියලා මං කල්තුලෙන් දැලනකොට මේගොල්ල හොස්පිටල් ගෙනෙල්ල බලනකොට ඉතින් ඔක්කොම මේ ඔකල බලනකොට අන්තිමට බෑන නැති වෙලා රියදුරන් බීමත්ත යන එක නතර කරලා මේවා කියන තුරු වලක් වදින්න කියලා තමයි ඉල්ලන්නේ. තව කොච්චර කාලයක් ජීවත් වෙනවද අපේ පුතා? අනතුරු සිදු කළ මෝටර් රථයේ රීදුරු බීමත්ව සිටි බව පොලිසිය පැවසීය. ඔහු පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටේ. ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ සැකකරුව මේ මාසේ දෙසැම්බර් 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මේ සිද්ධියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සැකකරුට එරෙහිව මිනී මැරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ගරු නීතිපතිතුමා වෙත ඒ අදාළ ගොනු ඉදිරිපත් කරන්න. එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයක් සමග ඉදිරියට ගමන් කරන බව එහි නායකයෝ පවසති. ගිනිගත් හේන ප්‍රදේශයේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව කියා සිටියහ. අපි තමුන්නාසල වෙලා තියෙන දේ ආදරණීය අපේ දරුවන්ට නොවෙන්න තමයි මේ අවුරුදු තුන තුල තමුන්නාසල අපි සියලු දෙනා ගමේ ඉඳගෙන මේ දුක වේදනාව හිතේ දරාගත්තේ.
මේ රටේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණකරුව මේ රටේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ හයිය ශක්තිය අරන් ඔබේ පපුවේ ජීවත් වෙන සජිත් ප්‍රේමදාසත් එක්ක තමයි අපි ඊළඟ ගමන මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භ කරන්න කියන කාරණාවත් මතක් වෙනවා. රනිල්ගේ දුරණකන් තිබ්බත් වෙලාවට ගේම් එක ගහනවා. ඇතුලේ ගේම් ගහනද අති දක්ෂය. ඇතුලේ ගේම් ගහන අති දක්ෂය. පිට ගේම් ගහන්න පොඩි පොඩි ගැටලු තියෙනවා. ඒවා පිළිගන්න අවශ්‍යයි. 1994 රහස් ඡන්දයක් තිබ්බා. මේ රහස් ඡන්දය විපක්ෂ නායකකම තෝරන්න. ගාමිණී දිසානායක හා රනිල් වික්‍රමසිංහ. ගාමිණී දිසානායක කියන්නේ ප්‍රතාපවත් යෝධයෙක්. 1994 වෙනකොට ඔය ඉන්න මන්ත්‍රීවරුන්ට ඔක්කොම රැටුතව ගලති. නමුත් එතුමාට හම්බුනේ ඡන්ද 42යි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද 40යි. ඡන්ද දෙකකින් ගොඩ වුණේ ගාමිණී දිසානායක. ඒකමම කියන්නේ පක්ෂය ඇතුලේ ගේම් ගහන්න දක්ෂය තමයි රනිල්. බලන්න තව එක ඡන්දයක් එහාට මෙහාට කරන්න. ඒ වෙලාවේ ඡන්ද 40ක් ගත්තා. ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංධානගතව තර්ක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේදී අද පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ රැසක් ඊට සහභාගී විය. සාකච්ඡාවෙන් අනතුරු අදහස් දැක්වූ සංධානයේ නියෝජිතයෝ ජනතාව දතකට මැදගෙන කුසු විදල් අරගෙන ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ ජනවර්ම ඉල්ලන් ආපහු එනකන් තමයි. ඒ නිසා උන් ඡන්දෙ මගහරිනවා. නමුත් ජනතාව මැතිවරණයක් සඳහා කරන අරගලයේ දිගටම ඉදිරියට අරගෙන යනවා. ඔය ඉතින් දෙමළ ජාතික සම්දානෙත් එක්ක හවුලාණ්ඩුවක් හදන්නකෝ. ඔය ඉල්ලන දේවල් දෙන්න හදන්නකෝ. මේ රටේ ජනතාව ඔය ඉල්ලීම් ඉටු කරන්න ඉඩ දෙවි කියලා හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මාමට වැරදුනේ ඔතනින්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වරදින්නේ ඔතනින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සම්බන්ධයක් ඇති කරගත යුතුයි කියලා. ඉල්ලීමට වර්තමාන අග්‍රාමාත්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් බොහොම කැමැත්තෙන් එකඟතාවයක් ඇති කරගත්ත දැන් සති කිහිපයේ ඉස්සෙල්ලා. ඒ නිසා මේ පක්ෂ දෙකක් හැටියට එකතු වෙලා වැඩ කරන සම්බන්ධයක් හැටියට ඉදිරියට වැඩ කරන්න කොහොමද කියන අදහස ඉදිරියට පවත්වාගෙන යනවා. ඒ වෙනුවෙන් සාකච්ඡා පවත්වලා එකට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලකුණ කොහොමද තීරණය කරන්න තියෙන්නේ? ජයග්‍රහණී ලකුණක් තමයි හිතන්නේ. නෑ, පොහොට්ටු ලකුණ යටතේ තමයි තරංකලි යුද්ධය කියලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් කියනවා. නෑ, ඔබතුමාලා කොහොමද ඒකට කැමතිද? නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීමක් තියෙනවා. ජනතාව අතර වැඩිම කැමැත්ත තියෙන ආකර්ෂණීයම ලාංඡනයක් අරගෙන යන්න පුළුවන් නම් ඒක සාර්ථකයි. අපිට ලාංඡනයට වඩා වැදගත් වෙන්නේ අපේ වැඩපිළිවෙල, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ජනතාව ජයග්‍රහණය කරන්න ඒකීය රාජ්‍යයක් හැටියට රට තියාගෙන යන්න තියෙන ප්‍රධාන කරුණු තමයි අපි අපිට බලපාන්නේ. ඒ නිසා අපිට මේ නවත් ලාංඡනයක් කියන එක ගැන අපි ලකුවට ප්‍රශ්නයක් කරගන්න ගියේ නෑ. අපිට ඒක විසඳ ගන්න පුළුවන්. ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙකු පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා පවසයි. අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. පැහැදිලිව අපි සඳහන් කරලා තියෙනවා මේ කීප දෙනා සම්බන්ධයෙන්. පළමු වෙනා අමසේකර මහත්මයා, වාටිගල මහත්මයා, බර්නාඩ් වසන්ත පෙරර මහත්මයා, නිවාස හා සමාජ සුපසාධන අමාත්‍යංශයේ ලේකම් හැටියට හිටපු උපාලි මාරසිංහ මැතිතුමා, ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන පිළිබඳ අමාත්‍යංශයේ ST කොඩිකාර මහත්මයා, මේ නිලධාරීන් 5 දෙනා සම්බන්ධයෙන් අපි ආරම්භයක් හැටියට පාර්ලිමේන්තුව කටයුතු කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේකත් එක්ක අපි දැන් මේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ යෝජනාවේ මුඛ්‍ය අරමුණ වන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමට ලබන දොළොස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පිළිබඳ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයෝ අදහස් දැක්වූහ. අපි 12 වෙනිදා අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. ඉතින් ඔය ඊනියා පාර්ලිමේන්තුවේ ලක්ෂ ගණන් වැය කරමින් ඔය රැස් වෙන සභාවේ ගනු ලබන තීරණ මේ රටේ නීතියට අනුව හෝ සමාජයට හෝ ඒකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ බොහොම පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන්නට ගෙන එන කිසිදු යෝජනාවකට අපි සහාය දෙන්නේ නැහැ. ඒක අපේ ස්ථාවරය. රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම අගමැති ධූරයෙන් පරාජයට පත් කරන්න ඕන. ඔහුගේ ආර්ථික දර්ශනය මේ රටේ පරාජයට පත් කරන්න ඕන. ඔහු විසින් රටේ ඇති කරන ලද ජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට උහුට දඬුවම් කරන්නට ඕනේ.
රටේ කඩිනම් සහන ලබා දිය යුතු අංශවලට සහන ලබා දීමට සහ කඩා වැටෙමින් තිබූ අංශින් බලක්පා ගැනීමට තිබූ අවස්ථාව අධිකරණ තීන්දුව නිසා නතර වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුළු ගුණවර්ධන මහතා පවසයි. ආර්ථික පර්යේෂණ ඒකකයේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. විජාතිකයන් පමණක් සනසන ආණ්ඩුවක් වෙනුවට රටට හා රටේ අනාගතයට අහිතකර කිසිවක් සිදු නොවන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා වෙන මැතිවරණයක් ලබා ගැනීමට තමයි අපි මේ භාරකාර රජය යටතේ මේ ක්‍රියාමාර්ග ගනිමින් තිබුණේ. අද වන විට ඒ සියල්ල අත්හිට වෙලා තිබෙනවා විශ්මයජනක ආකාර ලෙස. මේ සියලු තීන්දු තීරණ අධිකරණය ලබා දෙන්නේ පත්වෙච්ච ආණ්ඩුවක් පත්වෙච්ච බව ඇත්තයි කියලා පිළිගන්නවා. ඒ රජයේ අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමයි කියලත් පිළිගන්නවා. කැබිනට් අමාත්‍යවරු අපි කියලත් පිළිගන්නේ අධිකරණයේ විසින්වත් ඒකක්වත් නතර කළා නැහැ. නමුත් නීත්‍යානුකූලව නොවන රැස්වෙච්ච පාර්ලිමේන්තුවක් මගින් මේ පත්වෙච්ච රජයේ විශ්වාසභංග යෝජනාවකින් පරාජය කළා තියෙනවා හඬින්. ඒ නිසා තමයි මේ වියවුල ඇති වෙලා තියෙන්නේ. මෙය පූර්ව ආදර්ශයක් ලෙස ගත්තොත් මින් එහාට ලංකාවේ බලයට පත්වෙන ආණ්ඩුව ඕනෙම එකක් විනාඩි 5ක් ඇතුළතදී ඒ ආණ්ඩුව හා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වෙනස් කරන්න පුළුවන් නේද? මේ රටට විපතක් නම් වෙන්න එපා. නඩුකාර හාමුදුරුවරු තීන්දුව ටික දෙනකම්. නඩුකාර හාමුදුරුවරු තීන්දුව දෙනකම් දෙයි හාමුදුරනේ මේ රටට සුනාමියක් ස්වභාවික අකරතැබ්බියක් නම් වෙන්න එපා. එහෙම වුණොත් රට විනාසයි. නැති වෙන ජීවිතයක් බේරගන්න බෝට්ටුවක්වත් යවන්න ප්‍රතිපාදන සපයන්න බෑ. මේ අනතුරු රටට තියෙනවා ඉක්මනින් අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක් රට බලන් ඉන්නවා. ජනපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පැමිණිලි කළ නාමල් කුමාරණ මහතාගේ ජංගම දුරකථනයේ හඬපට කොටස් හොංකොං වලදී පරීක්ෂා කෙරේ. ඔහුගේ දුරකථනයේ මක්කාදමා ඇතැයි සඳහන් කරන එම හඬපට පරීක්ෂා කිරීමට නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රී හොංකොං බලා පිටත්ව ගියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු එම කණ්ඩායමට ඇතුළත් බව පොලිසිය පවසයි. පසුගියදා අම්පාරේ පැවති ජනහමුවකදී හඬපට මකාදැමීම සම්බන්ධයෙන් නාමල් කුමාර මහතා අදහස් පළ කළේය. නාලල් සිල්වා කතා කරන වෙලාවේ මම ওই ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව විතරක් ජනාධිපතිව මරබන් කියන තැනේ ඒ කියන හඬපටේ මකල් දානවා. එයි ඒක ෆෝන් එකේ තිබිලා අහුණොත් නාලල් සිල්වා කවදාවත් කිසිම සමාවක් දෙන්නේ නෑ මට. මේක මම කපලා දානවා. මේක කපලා දාලා මම ටිකක් තිබුණා ඒ ටික තියාගෙන හිටියා. ගිනියාවි 8ක් සමග සැකකරුවන් දෙදෙනෙකු බේරුවලදී අත්අඩංගුවට ගැනීම. කළුතර කොට්ටාෂ නීතිය බලගැන්වීම ඒකකයේ උන් අත්අඩංගුවට ගෙන තිබේ. අලුතර දිසාව බාර නියුච්ච පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු තොරතුරක් මත ලබුදුන මන්සන්දියේදී සිදු කළ මාර්ග පරීක්ෂාවකදී ඔහු අත්අඩංගුවට ගත්ත. බලපත්‍ර රහිතව මෝටර් රථයකින් ගොනමස් ප්‍රහාණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම ආයුධ තොගය සොයා ගැනින. බොර 12 තුවක්කු 6ක්, බොර 12 උණ්ඩ 6ක්, මිලිමීටර 2.5කින් අවියක් සහ එම වර්ගයේ උණ්ඩ 800ක්, වයිතුවක්කුවක්, මන්නා දෙකක් සහ කැත්තක්, ඉතාලියේ නිෂ්පාදිත මිනි උෂු වර්ගයේ ප්‍රභු ආරක්ෂක ගිනි අවියක්, දුනු අවියක් මෙසේ සොයාගෙන තිබේ. හෙරොයින් මිලිග්‍රෑම් 40ක් සොයාගත් බව පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු මැණික් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුගේ දෙමළ නිවසේ තිබී වත්මන් දේශපාලන තත්ත්වයට විරෝධය පළ කරමින් පිරිසක් ඊයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී විරෝධතාවක නිරත වූහ. අපිපුර වැසියෝ නම් සංවිධානයක් එය මෙහෙවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරුන් වන රවි ජයවර්ධන, ඉනෝකා සත්‍යංගනී, කීර්තිනන්ද යන මහත්මහත්මියෝද මීට එක්ව සිටියහ. කිසිදු දේශපාලන පක්ෂයකින් රුපියලකවත් අපේ පිටිපස්සේ කිසිම ආයෝජනයක් නැහැ. කිසිම අනුග්‍රහයකින් තොරව සුළු කණ්ඩායමක් විසින් තම තමන්ගේ මුදල් සාක්කුවෙන් සල්ලි යොදවලා හැඟීමත් එක්ක එළියට බැහැලා ඒක රාශි වෙච්ච මොහොතක් මේක. පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාද අදහස් දැක්විය. රජයේ මාධ්‍යයක් වන ජාතික රූපවාහිනියේ 2015 සිට අද දක්වා ඉන්න සභාපතිවරයෙක් සහ සභාපතිවරියක උත්තමේදී වෙලා ඉන්න වෙලාවේ කියන්න කනගාටුයි. රජයේ මාධ්‍ය හැටියට සමහර මාධ්‍ය හැසිරෙන විදිය ඉතාමත් නින්දිතයි. ඒ නිසා රජයේ මාධ්‍යවලට ඉල්ලා සිටිනවා, ඔබ බලපෑමකට යටත් නොවි හරියට මාධ්‍යකරණය සිද්ධ වුණොත් මීට වඩා රට ඉදිරියට යයි. ඉනෝකා සත්‍යංගනී, කීර්තිනන්ද මහත්මිය මීට පෙර කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී අදහස් දක්වමින් රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවට චෝදනා කළාය. රටක
තියෙන මාධ්‍ය ආයතන වලින් ප්‍රවෘත්ති එක පක්ෂයකට එහෙම නැත්නම් එක දේශපාලන අධිකාරියකට පක්ෂග්‍රාහී විදිරිපත් කිරීමක් නෙවෙයි සිද්ධ වෙන්න ඕනේ. ඒ රටේ ජනතාවට සාධාරණ විදියට රට තුල සිද්ධ වෙන සෑම දේශපාලන චලනයක්ම වාර්තා කිරීමයි රාජ්‍ය මාධ්‍යකින් සිද්ධ විය යුත්තේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති දුරේ දරු ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය තම පාලන කාලය තුල ජාතික රූපවාහිනිය යොදාගත්තේ ප්‍රතිවිරුද්ධවාදීන්ගේ චරිත අමුඅමුවේ ඝාතනය කිරීමට බව ප්‍රේක්ෂකයන්ට අමතක නැත. මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් විකෘති මාධ්‍ය භාවිතයක නිරත වූ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය රාජ්‍ය මාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳව කිඹුල් කඳුළු හෙලීම හාස්‍යයට කරුණකි. අපි පුරවැසියෝ නම් වූ උද්ඝෝෂණයෙන් අනතුරුව ඇය මාධ්‍යයට දැක් වූ තවත් අදහසක්. ඔව් මම ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද. මම ජාතික රූපවාහිනී දැනටත් නීත්‍ය අනුකූල සභාපතිනිය. ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පසුගිය ඔක්තෝබර් 26 වෙනිදායින් පසුව මේ දක්වා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයට වාර්තා කර නොමැත. ඇය 1982 වසරේ සිට මේ දක්වා ජාතික රූපවාහිනී අනන්‍යතා වූ සැළලිහිණි ලාංඡනය ඉවත්කොට වෙනත් ලාංඡනයක් හඳුන්වා දීමට දැඩි උත්සාහයක නිරත වූ බවට සේවකයෝ චෝදනා කරති. සංස්ථා සේවකයන්ගේ විරෝධය නොතකා ඇය ජාතික රූපවාහිනී අනන්‍යතාව විනාශ කිරීමට ගත් උත්සාහය වැළකී ගියේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිදු වෙනසත් සමග බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. වේ මෙට්‍රික් ටොන් දසදහසක් ගබඩා කළ හැකි මැදිරිගිරිය ධාන්‍ය සුර කුම්භද්‍යස්ථානයේ ජනතා අයිතියට පැවරේ. වැය කරන මුදල රුපියල් 31,30,00,000. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද එය විවෘත කළේය. මෙම මධ්‍යස්ථානයේ කළමනාකරණයේ ප්‍රාදේශීය සම්බන්ධන බැංකුව මගින් සිදු කෙරේ. කිලෝවොට් 100ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන සූර්ය බල පද්ධතියකින්ද මෙය සමන්විතයි. එන් උත්පාදනය කරන අතිරේක විදුලි බලයේ ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරේ. වගාහානිය වූ ගොවීන් 3634 දෙනෙකුට රුපියල් කෝටි 4,00,000,000 ආසන්න මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරෙන. ඒ සංකේතවත් කරමින් ගොවීන් 20 දෙනෙකුට වන්දි ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය. ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානයට වී භාර දුන් ගොවීන් 3 දෙනෙකුට ජනාධිපතිතුමා ගුදම් කුවිතාංශ පිළිගැන්විය. ගොව ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දුන් ගැටලුවකට නව ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමග විසඳුම් ලැබුණු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. ඉදිරියේදී මේ දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වේ. පළතුරු සහ එළවලු නිෂ්පාදනය සඳහාද මෙවැනි ගබඩා පහසුකම් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය. ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමට තවත් පියවර රැසක් සැලසුම් කර ඇතැයිද එතුමා කියා සිටියේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග හෙට සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුම්ගන් තුණ්ඩමන් මහතා පවසයි. එය ලබා දීමට වතු සමාගම්වලට හැකියාව තිබියදී ලබා නොදෙන්නේ නම් තේ වතු යලිත් රජයට බාර දිය යුතු බව හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී තුණ්ඩමන් මහතා කියා සිටියේය. අපගේ සටන අපි ඉදිරියටම ගෙන යා යුතුයි. වතු සංගම් රැසක් අපට සහාය පළ කර තිබෙනවා. එය ඉතාම සතුටින් අපි පිළිගන්නවා. පසුගිය ආණ්ඩුව සමයේ වතු කම්කරුවන්ගේ මූලික වැටුප පිළිබඳ සාකච්ඡා කෙරුණා. ඒත් ඒවා අවුරුදු එකහමාරක් දිග්ගැස්සුණා. ඒ වගේ තත්ත්වයක් ඇති නොවන විදියට මෙවර සාකච්ඡා ඉක්මනින් අවසන් කරගන්නයි බලාපොරොත්තු වන්නේ. පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රියට රෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරේ. මාධ්‍ය හමුවකදී ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පිවිතුරු හෙළවරුමය පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. ජනතාව ගෙනාලා කොළඹට ගෙනාලා කොළඹ වටලලා ජනාධිපතිතුමාට අර ලිබියාවේ වෙච්ච සිද්ධිය වගේ සිද්ධියක් පවතින ඉඩ තියෙනවා කියන ඒ භයානක හැඟීම ඇති කරනවා. ඒ නිසා අපි එවැනි තත්ත්වයක් මේ රටට උදා වෙන්න කිසි දවසක ඉඩ තියන්නේ නැහැ. මේ මතය ලංකාවේ ජනතාව ඇතුළට ගෙනාපු මේ සමන් රත්නප්‍රිය කියන ඩොලර් කාක්කට අපි කියනවා පැහැදිලිවම මේ වගේ ප්‍රකාශ කරන එකෙන් මේ රටේ ජනතාවට ඇති වෙන ඒ බය ඒ භීතිය ඇති කරන්න එපා කියන එක. ඒ වගේම මේ වගේ ප්‍රකාශයක් කරපු එක සම්බන්ධයෙන් අපි ගරු පොලිස්පතිතුමාගේ ඒ සහන මැදිරිය කළ පැමිණිල්ල වහාම පරීක්ෂණයට පත් අපවත් වී වදාළ ඓතිහාසික කන්දේ විහාරාධිපති පූජ්‍ය බටුවන් හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ආදාන පූජෝත්සවය අලුත්ගම තලවිලවත්ත මහජන ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ කිහිප දෙනෙක් අද දේහයට අවසන් ගෞරව දැක්වූහ. බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී මදුශංක හතරසිංහ මහතාගේ නිවසට ඊයේ රාත්‍රී මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ නිවසට දැඩි අලාභහන සිදු වේත. ප්‍රහාරින් තුවාල ලැබූ ඔහුගේ වැඩිමහල් සහෝදරයෙකු කරාපිටි රෝහලේ ප්‍රතිකාර ලබයි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු දුරු දක්වා රෝද පුටුවකින් ගමන් ගන්නා ශ්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත රණවිරු කෝපල් PKGG කරුණාර්ථ මහතාගේ ගමනේ 6 වෙනි දිනේ අදයි. අද ගමන ආරම්භුනේ අනුරාධපුර සාලීපුර යුද හමුදා කඳවුර අසලින්. ගජබා රෙජිමේන්තුව අධිපති මේ ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ලබා දුන් ආරම්භක සංඥාවත් සමග ඔහු ගමන ආරම්භ කළේය. ඔහු අද පුලියන්කුලම යුද හමුදා කඳවුර දක්වා ගමන් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වෙනි සැමරුම් වෙනුවෙන් දානමය පින්කමක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අද පැවැත්වින. නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ මහතාද ඊට සහභාගී විය. ඒ සමගින් අදත් නියමිත රාත්‍රියට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. අයිබෝවන්.